ඉතින් හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් මගේ උපන්දිනය ආරම්භ කරේ කිරියම් මාවරුන්ගේ දානයකින්. මුලින්ම බුද්ධ පූජාවට කිරිබත් කෑල්ලක් මගේ අතින්ම කපලා ඔන්න අයින් කරා. මේ කපන්නේ කිරියම් මාවරුන්ගේ. ඉතින් මේ විදිහට අපි ඉතාම සතුටින් භක්තියෙන් ලෑස්ති කරගත්ත කිරියම් මාවරුන්ගේ දානය මේ විදිහට අපි සියලු දෙනාම පිළිගන්නවා. මං කතෝලිකයෙක් වුණත් මං ඉතාම ආසාවෙන් කරන දෙයක් තමයි මේ කිරියම් මාවරුන්ගේ දානය කියන්නේ. මේ සැපේ ලොකෝ යන හොඳටම නිදි. ඔන්නිට විවේකයෙන් පස්සේ අපේ වැඩ බලන නිලධාරිය නැගිටලා වැඩ හරියට වෙනවද කියලා බලනවා. ඒ විවාහ ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ඒ පුතණුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඔහුගේ ජීවිතය වඩා පවතින සියලුම විපත් දුරු වේවා සම්බුද්ධාතුන් වහන්සේගේ අනන්තාන මාර්ගයෙන් සිසු පාදන්ත දක්වා සිත් පිළිපද සිල් දස. ඈ මොනවාද අම්මගේ මොනවාද? ඇත්තද? ඊට පස්සේ හොඳ නිින්දක් අරගෙන මම දවල් වෙලා ගියා අපේ අර්ජුන් ගාවට.
එයා තමයි අපේ නේල්ස් ලස්සන කරන්නේ. මේ මගේ බර්ත්ඩේ නේල්ස්. ඊට පස්සේ මට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනි නිසා මම මගේ ස්පා ට්‍රීට්මන්ට් එකට ගියා. මේ තමයි මට හරියටම රෑ 12ට ලැබිච්ච සර්ප්‍රයිස් එක. අනුරාධටයි එරන්දි නංගිටයි අපේ නංගිටයි මගේ මස්සිනාටයි අපේ පවුල්වල සීලුම දෙනාටයි එවැගේම මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඔමල්කා එයාටත් ගොඩක් ස්තුතියි මේ දේවල් රහසෙම ලෑස්ති කරාට මේ පාර නම් ගියක්වත් නැතුව මම සර්ප්‍රයිස් එකක් Let's go ලස්සන කාඩ් එකක් එක වෙඩින් චාම් එකකුත් එවලා තිනවා. Happy birthday. Happy birthday. අපේ නම් කේක් කනවට වඩා ලොකු ජොබක් තියෙනවා. ඊළඟට මගේ නේබස්ල ටික ඒ කියන්නේ මගේ ගෙවල් ළඟම ඉන්න නිතරම අපේ ගෙදර එන යාළුව සෙට් එක ඔන්න මට කේක් එකක් අරගෙන ආවිල්ලා තිබ්බා. ඇත්තටම ඒගොල්ලෝ එනකම් මම දන්නෙත් නෑ. කාට අඳුම කැඳගෙන නෑ ඇත්තම කියනවා නම්. ඒ චන්දිය තමයි මගේ අයියගේ පුතා. එයාටත් බර්ත්ඩේ කේක් කපන්න ඕනේ. ඉතින් හැම බර්ත්ඩේ එකකටම චර්ච් යන්නයි පන්සල් යන්නයි මම මතක් කරන්නේ. මේ ලැස්ති වෙන්නේ චර්ච් එකට යන්න. ඉතින් ඒ ගමන් දවල්ට කන්න බැරි වෙච්ච හින්දා මගේ නෑනා මට බත් කවනවා මේ. ඉතින් ඒ ගමන් මං චුටි මේකප් එකක් දාගෙන ලැස්ති වෙනවා මගේ යාළුව ටිකත් එක්කම චර්ච් එකට ටක් ගාලා ගිහිල්ලා එන්න. ඒ ඔක්කොම අස්සේ ඩෝන්ට් ෆොකට් ස්ටේ හයිඩ්‍රේට්. මේක තමයි මගේ ජල ලිඳ. මම ලැස්ට් වෙලා එනකොට අම්මා මගේ කාමරෙන් ගෙනල්ලා තිබ්බා. එයා මට යවපු බර්ත්ඩේ gifts එක ඉතින් යා ළඟ නැති හින්දා එයාට පුළුවන් විදිහට ඔන්න මට gifts එකක් එවලා ඔක්කොම නම් පෙන්වන්න බෑ ඉතින්. මෙයින් අපි දෙන්න.
අන්න ඊට පස්සේ මම මේ පිස්සු කෝලම් දෙකත් එක්ක යන ලෑස්ති වුණා චර්ච් එකට. ඉතින් මට අලුත් අවුරුද්දක් දෙන එකට, අලුත් දවසක් දෙන එකට, අලුත් බර්ත්ඩේ එකක් සමරන්න දෙන එකට මම මං අදහන ආගමට, මං අදහන දෙවියන්ට ස්තුති කරන්න හැම අවුරුද්දම අමතක කරන්න. චර්ච් ගිහිල්ලා එනකොට මෙන්න මේ ලස්සනම ලස්සන කේක් එකත් එක්ක ගෙදර කීප දෙනෙක් ලෑස්තිලා ඉන්න අපේ ළඟම හිතවතුන් කීප දෙනෙක් ලෑස්තිලා හිටියා මාත් එක්ක හරිම උපන්දින කේක් එකක් කපන්න. මේ කේක් එක එවලා තිබ්බේ ටෙස්ට් ඔෆ් හෙවන් එකේ විජිතාය හැම අවුරුද්දෙන් වගේ එයා ලස්සන කේක් එකක් රසම රස කේක් එකක් එවනවා. ඉතින් මගේ ලාස්ට් මිස් බර්ත්ඩේ කේක් එක එයා මේ විදිහට ලස්සනට එවලා තිබ්බා. ඉතින් මෙයින තාත්තේ ඊ රෑ යමන් කේක් කවත් යට නින්ද ගිහිලා තිබ්බා. ඉතින් අද තමයි කේක් එක කෑවේ. ස්මයිල් ප්ලීස්. ඉතින් මගේ බර්ත්ඩේ එක දවස අවසන් කරේ කැලණිය පන්සලට කියලා. සාමාන්‍යයෙන් මම දවස ආරම්භ කරන්නේ කැලණිය පන්සලේ. නමුත් පහලසන් දැලිවෙද්දී ගොඩක් වැස්සා හින්දා මට රෑ වෙලා තමයි පන්සල් යන්න උනේ. ඔන්න මට යාළුව දෙන්නෙක් හම්බුණා. හැම වෙලේම වගේ මට මේ වගේ යාළුවෝ හම්බෙනවා. ඉතින් මේ වෙලාවෙත් ඒ වගේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඊට පස්සේ අපි ගියා මල්ගන්න. දඟ දෙන්න අපිට වෙන හරි හරියට සෙල්ලම්. අපි හතර දෙනා මල් පහන් පූජ කරලා පාන්දර එකහ මාර විතර වෙනකන් නිස්කලංකව මෙතනට වෙලා ගත කරා. ඉතින් ඩාන්ස් කරන් පාට තිබෙන විදිහ මේ විදිහට තමයි ඒක එන්ජොයි කළේ. ඉතින් පහවෙන්ද උදේම අපි ගියා උපන්දිනයට ආදරේ අරගෙන. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇතින. ඉතින් මම ඒ වීඩියෝ එක පළ කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන් මෙන්න මෙතනින් ක්ලික් කරලා බැලුවේ නැත්තම්. ඉතින් මගේ උපන්දිනයේ සුන්දර මතකයක් තමයි ඒක.
ඉතින් ඊට පස්සේ මහවින්දන් ඇවිල්ලා රැවෙලා කෙලින්ම ගියේ මගේ කලාපවුලේ යාළුවෝ ටිකත් එක්ක උපන්දිනය සමරන PGPC ගෲප් එකත් එක්ක. ඉතින් මගේ බුදු අයගේ බර්ත්ඩේ දෙකම එක ළඟ වැටලා තිබ්බ හින්දා ඒ දෙකම එකට සෙලිබ්‍රේට් කරන්න ඒගොල්ලෝ ලස්සන කේක්ස් දෙකක් හදලා ලෑස්ති කළා තිබ්බා. ඉතින් ඒ ඇත්ත එක්ක ගෙවන අවසාන බර්ත්ඩේ එක මේකේ හින්දා ඉතින් මම අමතක නොකර ඒ ඇත්ත එක්ක මේ උපන්දිනය සමරන්න ගියා. ඉතින් ඒකත් මගේ ජීවිතේ සුන්දර මතකයක්. One, two, three, smile. Smile. And the boys. මේ මගේ යාළුවා මිනේ බලන්න කැලිනව මේ විදිහට තමයි මමගේ ලාස්ට් මිස් බර්ත්ඩේ එක සමරුවේදී මට මගේ උපන්දිනයට මතක එකතු කරපු සියලු දෙනාට ගොඩාක් ස්තුතියි.